නියම ක්වලිටියට හැදෙන අලුත් ටියාරා රස පදමට අලුත් වෙලා අධික ශීතලත් සමග පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් මියගිය බවට සැකකිරෙන උතුරු සහ නැගෙනහිර පළාත්වල සතුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එම පළාත් දෙකෙහි මේ දක්වා ගවයින් 1202ක් සහ මිය ගවයින් 44ක් මිය ගොස් තිබුණා. උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙහිම මියගිය එළුවන් සංඛ්‍යාව 404ක්. එසේම පළාත් දෙකෙහිම ගවයින් සහ එළුවන් 345 දෙනෙක් තවදුරටත් රෝගාතුර වී සිටිනවා. මෙවැනි පසුබිමක නැගෙනහිර පළාතේ සියලු ගව ඝාතකාගාර සහ කුකුළු මස් හැර සෙසු මස් අලෙවිසල් අද සිට ලබන 18 වෙනිදා දක්වා සතියක කාලයක් වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබෙනවා. නැගෙනහිර පළාත් පාලන කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අයහපත් කාලගුණය හා අධික ශීතල හේතුවෙන් මියගිය ගවයින් හා එළුවන් අලෙවි කිරීම සිදුවිය හැකි බැවින් ඒ නතර කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි. මේ අතර ගවයින් සහ එළුවන් මෙලෙස මිය යාම සම්බන්ධයෙන් අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදීද අද අවධානය යොමු කෙරුණා. කරපු මරණ පරීක්ෂණ 90 පේන්න තියෙන දේ තමයි එහි උෂ්ණාධික දේශගුණය තමයි සාමාන්‍යයෙන් තියෙන තුරේ සත්තු පුරුදු වෙලා තියෙන්නේ වැඩි උෂ්ණත්වයේ ජීවත් වෙන්න. එකපාර ඇති වෙච්ච උෂ්ණත්වයේ අඩුවීම තමයි දැන් අපි සැක කරන්නේ මේ මරණ වලට හේතු වෙලා තියෙන්නේ. දිනෙදි මේ වගේ තත්වයක් එන එක වළක්ව ගන්න අපි මොනවද ගත යුතු ක්‍රියාමාර්ග? ආවරණ තියෙන ස්ථාන වලට පුළුවන් තරම් සත්තු ගෙනිය ගන්න පුළුවන් වුණොත් මෙවැනි තත්වයකදී අපිට ওই මරණ වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද සතා අඩු උෂ්ණත්වයකට යටත් වෙලා එයා රෝගී තත්ත්වයට පත් වුණාට පස්සේ අපි ඒකට ප්‍රතිකාර කරන්න හෝ ඊට අවශ්‍ය දේවල් කරන්න ගියාට ඒක සාර්ථකව අපි ගොඩක් අඩුයි. මේ සතුන් නිරාවරණය වීම අවම කර ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ විදිහට අපි දකින්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.